සුබ සන්ධ්‍යාවක්. ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම දිනෝෂී දීරසිංහ. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. ඇමති බදුර්දීන්ට එරෙහි විශ්වාසභංග විවාදය ලබන 18-19. ජනපති සමාවෙන් ඥානසාර හිමිට නිදහස. ඉන්දියාව යලිත් මෝදිටම. 21 ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාව මාධ්‍යට විවෘත කරන ලකුණු. විහාරස්ථාන සංවර්ධනයේට වැඩිම මුදලක් වෙන් කළ මුදල් ඇමතිමමයි. ඇමති මංගලගෙන් ප්‍රකාශයක්. ඉන්දිය මහමැතිවරණයෙන් ජය ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට හැකි වුණා. ඔවුන් ආසන 346ක් ජයගන්නා විට රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දිය කොංග්‍රස් පක්ෂයට හිමි වූයේ ආසන 91ක් පමණයි. නරේන්ද්‍ර මෝදි මහතාගේ ජයග්‍රහණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කලා. නරේන්ද්‍ර මෝදි මහතාගේ ජයග්‍රහණය පිළිබඳ සුබ පැතුම් එක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ට්විටර් පණිවිඩයක් නිකුත් කළා. ඉන්දිය ජනතාව මෝදි අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයේ යලි අනුමත කර ඇති බවයි මෙම ට්විටර් පණිවිඩෙන් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. අනාගතයේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඵලදායී සබඳතා පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. මෝදි මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙය විශිෂ්ට ජයග්‍රහණයක් බවයි. ඉදිරියේදීත් ඉන්දියාව සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. ඉන්දිය මහමැතිවරණය නිකුත් කළ ප්‍රතිඵල පිළිබඳ විශ්ලේෂණාත්මක විස්තරයක් විදෙස් පුවත්වලින් බලාපොරොත්තු වන්න. සිරදඬුවම් ලබමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපති පොදු සභාව යටතේ නිදහස ලැබුවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට පසුගිය වසරේ අගෝස්තු 8 වනදා බඩපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණා. ඒ අනුව සිරදඬුවම් විදිමින් සිටි උන්වහන්සේ ජනාධිපති පොදු සමාව යටතේ අද නිදහස ලැබුවා. ආරක්ෂක හේතුන් මත බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් නුව වෙනත් දොරටුවකින් උන්වහන්සේ පිටතට වැඩම කරවනු ලැබුවා. අමාත්‍ය රිචාඩ් බදීදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ලබන මාස 18 හා 19 යන දෙදින තුල විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කරනවා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වනවා. ඒ පිළිබඳ තොරතුරු කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 101 103 විධිවිධාන සහ 2019 මැයි 22 දින පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද යෝජනාවේ ප්‍රකාරව 2019 අප්‍රේල් මාස 21 වෙනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා නියෝජ්‍ය කතානායක ගරු ජේ මානන්ද කුමාර සීමත්තාගේ සභාපතිත්වයෙන් යුතුව මතු සඳහන් මන්ත්‍රීවරයන් මම විසින් පත්කොන් ලැබීතුව දන්වන කැමැත්තෙන් ගරු රවුෆ් හකිම් මැතිතුමා, ගරු රවි කරුණායක මැතිතුමා, ගරු ෆීල්ඩ් මාර්ෂල් සරස් පොන්සේකා මැතිතුමා, ගරු වෛද්‍ය කවින්ද සේෂන් ජයවර්ධන මැතිතුමා, ගරු මහාචාර්ය ආසු මාර්සිංහ මැතිතුමා, ගරු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මැතිතුමා, ගරු එම්.ඒ. සුමන්දින මැතිතුමා. ඒ ඔබතුමා මේ සභාවට දැනුම් දුන්නා රිෂාඩ් බද්දුදීන් ඇමතිතුමා සම්බන්ධයෙන් තියෙන විශ්වාසභංග යෝජනාව ගැන දින නියම කළා අපිට දැනුම් දෙනවයි කියලා. ඒ යෝජනාව ආපැටෙන් වහාම ක්‍රියාත්මක කරලා අපි යෝජනාව පිළිගත්තා. ඒ පුත්තකල ඇතුල් කළා. අපි පක්ෂ නායකින්ගේ රැස්වීමක් ඇඳෙව්වා. මේ අනුව මම මුලින්ම හිතියේ මේ හැකිතාක් ඉක්මනින් විවාදයට ගතුක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. මං ඉල්ලීම් දෙකක් කළා තියෙනවා. එකක් තමයි සති දෙකක් යන්ට ඉස්සෙල්ලා අතුරු වාර්තාවක් හැටියට රිෂාඩ් බද්දුදීන් ඇමතිතුමා ගැන වාර්තා කරන්න. ඊයේ මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා
පක්ෂනායකින්ග කතා කල්ලා දිනයක් නියම කරන්න කිරිති. ඒක පාලිමෙන්න්තු වැඩ කටයුතුවලට බාර බිස්නස් කොමිටේ වැඩ කටයුත්තක් එයක කතා කල ඔබතුමා තීරණ ඉස්සෙල්ලා දිනයක් එක් දිනයි ජෙන්ඩුගේ පස්සේ අපි ඉල්ලීමනුව දින දෙකක් ජෙන්ඩු සභානායකට මම එකඟ වුණා. අපි ජූනි 18යි 19යි විවාදයට සූදානම්. ප්‍රමුඛත්වයේ දීලා ඉක්මනින් සාකච්ඡා කළ යුතු වැදගත් කාරණයක් මේ විශ්වාස භංග යෝජනාව. 6-7 කියන දවස් දෙක අපිට මේ විවාදය සඳහා දෙන්න කියලා. නමුත් ආණ්ඩු පක්ෂයේ ඉතා තදින් හිටියා නෑ අපිට පළවෙනි සතිය දෙන්න බෑ. අපි දෙන්නේ 18-19 කියලා. මම කිව්වේ සම්ප්‍රදාය හැටියට බිස්නස් කොමිටේ එක්ක සාකච්ඡා කළා තමයි ඔබතුමා තීරණය කරන්නේ. ඔව්. අවසානයේදී 18-19 ඒක තමයි අවසාන දිනේ. ඔබතුමාට මම කරුණු පැහැදිලි කරා. මම මේ සභාවේ ඉන්නම් ඔබතුමා මොකක් හරි ඕනනම් පැහැදිලි කරන්නම්. ඒත් විපක්ෂ නායකතුමත් නැති තැන වෙන මොනවද කියන්නේ? ඉතින් මේක විපක්ෂ නායකතුමයි සභා නායකතුමයි ඔබතුමයි කතා කරන්න ඕනේ. අනික නෑ කතා කරනවා. ඉතින් මමත් වාඩි වෙලා කියන්නේ. ඊයේ දවසේ පුරාම මම සෑම පිටිපස්සේ ඉන්න ගරෝ ප්‍රධාන මන්ත්‍රීතුමාට තීරණය කරන්න කියලා. දැන් මේක අවසාන තීරණයක් අරන් තියෙනවා මේ සභාවේ මහජනතාවට අපි යුතුයකමක් තියෙනවා. ඒ නිසා වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. දින නීම කරන්නේ ආණ්ඩුව. හොඳයි. විපක්ෂයේ දින නීම කරන්න බෑ. අපි ආණ්ඩුව. ගරු අගමැතිතුමාගේ ප්‍රකාශනය අනුව අපට තේරුනේ මේ තේරීම් කාරක සභාවේ ගරු රිෂාඩ් බදුදීන් ඇමතිතුමාගේ කාරණේ පිළිබඳව විභාග කරනවා කියන නෑ කරුණු දෙකක් අපි මේ ගාන කරමු. අපි ඔබතුමාට කියන්න කැමති අපි මතු කරලා තියෙන කරුණු අපි ඔතන සාකච්ඡා කරන්න එන්නේ නෑ. එඳ ඒක 1000 විවාදයට සහභාගී වෙන්නේ නෑනේ. නෑ විශ්වාස භංගයකට දිනේ දෙන්නේ ආණ්ඩුව. ඉතින් ආණ්ඩුව දිනේ දෙන්නම්. ඒ සාමාන්‍ය සම්ප්‍රදායයක් තියෙන ස්කින් මේකේ ඇමතිවරයෙක්ට විරුද්ධව තියෙන විශ්වාස භංගයට ඉස්සෙල්ලා ආණ්ඩුවට විරුද්ධව තියෙන විශ්වාස භංගයට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව වාර්තා කිරීමට මාධ්‍යයට විවෘත කිරීම පිළිබඳ කතානායකවරයාත් සමග සාකච්ඡා කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කළා. පුරප්පාඩු 12 තියෙනවා තේරීම් කාරක සභාවේ. ඉතින් විපක්ෂම් කරන්න ඕනේ විපක්ෂේ. අපිට නම් කරන්න අයිතියක් නැහැ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසංගිරොත් නැන්නේ තේරීම් කාරක සභාව කියලා. ඒගොල්ලන්ගේ ස්ථාවරය මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. මගේ අදහස තියෙනවා කතානායකතුමාට ඉල්ලීමක් කරන්න මාධ්‍ය වලට මේක නිරීක්ෂණය කරන්න ඉඩ දෙන්න කියලා. මම කතානායකතුමාත් එක්ක සාකච්ඡා කරන්න ගියා. මොකද ස්ථාවර නියෝග යටතේ කතානායකතුමාට පුළුවන් මාධ්‍ය වලට ආරාධනා කරන්න. මේක 21 වෙනිදා සිද්ධ වෙන වලට අමතරව ඊයේ සංශෝධනයක් දැම්මනේ. ඒ සංශෝධනයේ තියෙන්නේ ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුකාරවරයෙක් එහෙම නැත්නම් ඕනෑම පුද්ගලයෙක් මේ ක්‍රියාවන් වලට සම්බන්ධ නම් ඔහුට විරුද්ධ සාක්ෂි මේ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් බව දැන් විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා සමහර මාධ්‍ය. මේ සාක්ෂි සාක්ෂි තියෙන වගේ කතා කරන්නේ. දිනපතා මේ බරපතල සාක්ෂි කියනවා. ඉතින් ඒ වදයි ඉදිරිපත් කරන්න. තමන් බෞද්ධ විරෝධියෙකු ලෙස හඳුන්වා දීමට ඇතැමුන් උත්සාහ කළද විහාරස්ථාන සංවර්ධනය සඳහා වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ තමන් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේදී බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සිදු කළා. දැන් මේ රටේ ප්‍රධාන මුස්ලිම් ආයතන දිහා බැලුවොත් අපේ රටට වාර්ෂිකව US ඩොලර් බිලියන 3කටත් වඩා ආදායමක් අපිට ලැබෙනවා. ඒ විතරක් නෙමේ සිලෝන් ටී කියන නම පිටරටට යවන්නේ ඒත් මුස්ලිම් සමාගමක්. මේවා අපි කියනකොට සමහරුන්ට රිදෙනවා. මේ ඇත්ත කියනකොට සමහරු කියනවා මෙයා බෞද්ධ විරෝධියෙක් කියලා. ඇත්ත වශයෙන්ම මේ බෞද්ධ විරෝධියා යටතේ තමයි ලංකා ඉතිහාසයේ මුදල් අමාත්‍යාංශයේ වැඩිම මුදලක් බුද්ධ ශාසනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයෙන් වෙන් වෙලා තියෙන්නේ. මේ අවුරුද්දේ මේ මාස 4කට විතරක් බෞද්ධ විහාරස්ථානවලට ගම් පෙරළිය හරහා අපි රුපියල් මිලියන 290යි ව්‍යාපෘති 4124ක් බෞද්ධ ව්‍යාපෘති මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. කතෝලික ආගස්ථාන 778කට අපි දීලා තියෙනවා රුපියල් මිලියන 393ක්. කෝවිල් වලට 1076ක් අපි දීලා තියෙනවා ව්‍යාපෘති 295ක්. මුස්ලිම් පල්ලි 1241කට අපි දීලා තියෙනවා. මම කිව්වා මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි, මේක සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ රටක් කියලා කුණුහරුපෙන් බනිනවා. බැන්න මේගොල්ලන්ගේ වෙබ්සයිට් දිහා බලන්න ඕනේ. මම යලිවතාවක් කියනවා මේ රට බහුතරය බෞද්ධ බව ඇත්ත. නමුත් මේ රට සියලි ශ්‍රී ලාංකිකයන්ට අයිති. අපි බුද්ධාගම කියලා කිව්වට ඒක වැරදි. මම නම් අදහන්නේ බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනය කියන්නේ ආගමක් නෙමෙයි. බෞද්ධ දර්ශනය බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම දේශනා කරේ රටකට ආගමකට ජාතියකට කුලයකට සීමා වෙච්ච දර්ශනයක් නෙමෙයි. ඒක
මේ ලෝකෙට සීමා වෙච්ච දර්ශනයකුත් නෙමෙයි. විශ්ව නීතිය ගැන කතා කරන දර්ශනයක් තමයි අපි බුද්ධාගම කියලා කියන්නේ. බෞද්ධයන් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ අද. සමහර චීවරධාරීන් බෞද්ධාගම කියලා නමක් හදාගෙන මේ රටේ මේ අපේ උතුම් වූ බෞද්ධ දර්ශනය වවාගෙන කන්න හදනවා. මේ අද තමුන්නාස්ලාගේ මුස්ලිම් විරෝධය එක පුද්ගලයෙකුට එල්ල කරගෙන රිෂාඩ් බදුල්දීන්ට විරුද්ධව නෙමෙයි සියලු මුස්ලිම් ජනතාවට විරුද්ධව ගේන්නේ. ඒ විතරක් නෙමෙයි යලි වතාවක් මුස්ලිම් ජනතාවට අපේ ආණ්ඩුවත් එක ඉන්න බැරි තත්ත්වයක් ඇති කරන්න බලාගෙන මේ අය ගේන්නේ. මොකද මේ අය දන්නවා මේ රටේ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම අපි එකතු වෙලා අපි එකට ඉන්නකම් මේ අපේ ආණ්ඩුව කවුරු මොන සිහින දැක්කත් තරද්දන්න බැහැයි. ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාට අධ්‍යාපනය හැදෑරිය හැකි පාසල් පද්ධතියක් ඇති කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය අගය කරන බව ආගමික නායකින් හා විද්වතුන් පවසනවා. එමගින් සංහිඳියාව හා සාමූහිකත්වය වඩාත් වර්ධනය වන බවයි එම පිරිස පෙන්වා දෙන්නේ. අපේ දෙමළ භාෂීය පාසල්වල සෞන්දර්ය විෂයන් ක්‍රියාත්මක වෙන්නේ නැති තරම් මුස්ලිම් සමාජය තුළ අපි මේ ළමා පරපුර සහ තරුණ පරපුර ගොඩනගද්දී මේක ආගමික හික්මීමත් එක්කම ඔවුන් තුළ සෞන්දර්යවේදය පිළිබඳ තියෙන හැකියාවන් සහ ඒ රුචිකත්වයන් ගොඩනගන්නට ඕන. ඔවුන් අතිශය සියුම් සංවේදී මිනිස්සු බවට පත් කරන්නට ඕන. වෙනම පාසල් පැවැත්වීම තුළ අපි ළමා කාලයේ ඉඳලා මේ අය බෙදා වෙන් කරපු පරපුරක් විදිහට ගොඩනගනවා. අගමැතිතුමත් ප්‍රකාශ කළා තිබුණා ඉදිරි අවුරුදු දෙක ඇතුළත මේක වෙනස් කරන්න ඕන කියන එක. එතකොට හැම ජන කොටසකටම හැම පාසලකම මේ සහෝදරත්වය බෙදා හදාගෙන අධ්‍යාපනය කිරීමේ හැකියාව තියෙනට ඕනේ. මේ සියලුම දහම් අධ්‍යාපන ආයතන එකම දෙපාර්තමේන්තුවක් යටතේ පාලනය වෙනවා නම් මෙවැනි අකටයුතුකම් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. වර්තමාන අගමැතිතුමා මඩකලපු අධ්‍යාපන ආයතනය මද්‍රාස දහම් පාසල් ආදී පිළිබඳ එතුමා විනිවිද භාවයකින් යුක්තව ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. ඇත්තටම පාසල්වල මේ ආගම අනුව ජාතින් අනුව පාසල් වර්ග කරලා තියෙන එක ඒක ප්‍රශ්නයක්. ඇත්තටම අධ්‍යාපනය නොතිබිය යුතුම දේ තමයි ඒක. ඒක බේරගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. බෞද්ධකම පෝෂණය කරන අතර කතෝලිකම පෝෂණය වෙන අතර බෞද්ධකමට ගරු කරමින් කතෝලිකමට ගරු කරමින් එහෙම යන සමාජයක් තමයි යන්නේ. ජාති හා ආගම මුල් කර නොගත් පාසල් ඇරඹීම ඇත්තම කාලෝචිත පියවරක් වෙනවා. ජාතිය හා ආගම අනුව වෙන් වූ පාසල් වලට දරුවන් යාම තුළ ඉදිරි සියවස තුළ අපේ රට සංහිඳියාව හා ඒකාග්‍රතාවයේ ගොඩනැගීමට බාධාවක් වන බව අපි වටහාගෙන තියෙනවා. සියලුම දරුවන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළ එකම පාසලක් තුළ ඉගෙන ගැනීම මේ කාලීන අවශ්‍යතාවයක්. සතර ජාතීන් එකට ඒකරාශී කරගත්ත එක පාසල් පද්ධතියක් තුළ එක විෂය ධාරාවක් තුළ තමන්ගේ අධ්‍යාපන කාල සීමාව ගත කරන්නට අගමැතිතුමා ගත්ත තීරණය මහා සංඝරත්නයේ හැටියට අපි සුභවාදීව ඒක දකිනවා. එක විෂය මාලාවක් තුළ අධ්‍යයනය කටයුතු ආරම්භ කළොත් වැඩිහිටියන්ටත් ලොකු මාදර්ශයක් හැටියටයි මම දකින්නේ. දිවයිනේ ජාතික පුවත්පතක සිසේරියන් සැත්කම සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්තිය අසත්‍යක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනටමත් දැනුම් දී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වෙනවා මේ වෛද්‍යවරයා මෙවැනි සැත්කම් 7000කට අධික ප්‍රමාණයක් කරලා තිබෙනවා. 4000ක් සිංහල බෞද්ධ මව්වරුන් වඳභාවයට පත් කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබිලා මේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමටත් පරීක්ෂණ මේ වෙද්දි සිදු වෙනවා. සාක්ෂි සහිතව තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා කියලා සඳහන් කරන්න අවශ්‍යයි. මෙවැනි විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෝ වෙනත් මේක සඳහන් කරලා තියෙන ආකාරයට වෙනත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන්නේ නැහැ. මෙවැනි ආකාරයේ පැමිණිලි මේ වෙනතුරු කිසිදු පොලිස් ස්ථානයකට ලැබිලා නැහැ. නමුත් කුරුණෑගල ප්‍රදේශයේ එක්තරා වෛද්‍යවරයෙකුගේ විශාල වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් ලැබිලා තිබෙන තොරතුරු කිහිපයක් අනුව කුරුණෑගල පොලිස් ස්ථානයේ මගින් විමර්ශනයක් සිදු වෙනවා. ඒ විමර්ශනයේදී මෙතෙක් මේ වඳභාවයට පත් කිරීම සම්බන්ධයෙන් එකදු පැමිණිල්ලක්වත් ලැබිලා නැහැ. මේ ප්‍රවෘත්තියේ වගකීම සම්පූර්ණයෙන්ම මේ පුවත්පතත් ඒ අදාළ මාධ්‍යවේදියාත් දරා ගැනීමට අවශ්‍ය වෙනවා. මෙවැනි ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදු කිරීමට වැඩ බලන පොලිස්පතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමටත් කටයුතු කරනු ලැබුවා. තේරීම් කාරක සභාව පිළිබඳ වැරදි මතයක් සමාජය තුළ ගොඩනැගීමට පොදුජන පෙරමුණ උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. මේ රට
සිංහල බෞද්ධ රටක් හැටියට බහුතරයේ සිංහල බෞද්ධ අය ඉන්න හැටියට ඒක අපි පිළිගන්න. හැබැයි අනිකුත් සියලු දෙනා එක පවුලක් හැටියට එකට වාඩි වෙලා වැඩ කටයුතු කළ යුතු. වර්තමානයේ පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් කවුරු හරි ගේනවා නම් ඒක රඟපෑමක් එහෙම නැත්නම් ඒක නාටකයක්. පොදු විශ්වාස භංගයකින් කරන්න පුළුවන් වෙන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ කාට හරි පක්ෂව විපක්ෂව අත උස්සන එක විතරයි. ඒ විශ්වාස භංගය ඉදිරිපත් කරන පුද්ගලයා මේ රටේ නීති හාමුදුරුවෝ වැරදිකාරයෙක්ද නිවැරදිකාරයෙක්ද කියලා කතා කරන්න ඕපු කරගන්න බෑ. එහෙමනම් ඒ අවස්ථාව ගන්න ඕන අපි වෙන විදිහකට. තේරින්කාරක සභාව ගැන වැරදි නිවේදනයක් රටට නිකුත් කරලා තියෙන්නේ පොහොට්ටුවේ කණ්ඩායම. තේරින්කාරක සභාවේ සියලුම පක්ෂවල නියෝජිතයෝ වාඩි වෙනවා. අපි තුමු රිෂාඩ් අමතුමා සම්බන්ධයෙන් තිබෙන ඒ චෝදනා ටික. ඒ චෝදනා සියල්ලම මෙතන විභාග කරන්න පුළුවන්. පොලිස් ප්‍රතිමාව කැඳවන්න පුළුවන්. හමුදා ප්‍රතිමාව කැඳවන්න පුළුවන්. අනිකුත් ආරක්ෂක අංශයේ නිලධාරීන් කැඳවන්න පුළුවන්. ඒ වගේම අනිකුත් ආයතන කැඳවන්න පුළුවන්. ඒ ආයතන සියල්ල කැඳවලා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතනදී ඒ විමර්ශනය රිෂාඩ් බදුදීන් ඇමතුමා වැරදිකාරයෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ තීන්දුව විතරක් නෙමෙයි CID එක සහ අනිකුත් ආයතන සියල්ලටම බාර දීලා අවශ්‍ය කරන දඬුවම දෙන්න ඕන. ආදී හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය සියලු දෙනා එක්ව පරාජය කරන බවයි. ජනතා විමුක්ති පෙරමුණ අපේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. අපි එතුමාලගෙන් අහනවා. එතුමාලා ගණිත ශාස්ත්‍රයේ දන්න උදවිය. ඔවුන් පැහැදිලිව දන්නවා මේ විශ්වාස භංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛවටගත් මේ එක්සත් ජාතික පෙරමුණේ සියලුම මැති ඇමතිවරු ආණ්ඩුවට සහයෝගය දෙනවා. අපි මේ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරනවා. ඒ මේ විශ්වාස භංග යෝජනාව ගෙනල්ලා ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආයෙනවත තවක් අගමැති කරන්නද? එහෙම නැත්නම් විමල් වීරවංශ මහත්තයා වගමැති කරන්නද? මේ රටේ තව මාස 6කින් ඡන්දයක් තියෙද්දි මේ අවුරුදු 4 තුල පැහැදිලිවම පාර්ලිමේන්තුව ඔප්පු කරලා පෙන්නද්දී කුමන්ත්‍රණකාරීව ආණ්ඩු පෙරලන්න බැහැයි කියලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ජනතාවගේ පරමාධිපත්‍යයේ ඡන්දයේ බලෙන් ආණ්ඩු පිහිටන්නත් ආණ්ඩු පෙරලන්නත් පුළුවන්කම තියෙද්දි මේ වගේ විහිළු සපයන එක අපි දකින්නේ සාධාරණයි කියලා. කෝටි ගණන් ජනතා මුදල් විනාශ කර දමමින් විශ්වාස භංගයේ පමනක් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම ප්‍රමාණවත්ද? මේ තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියටත් තීන්දුව කළ තියෙන මේ තේරීම්කාරක සභාවට සහභාගී නොවේ. විශ්වාස භංගයේ විතරක් අපිටම හොඳයි තේරීම්කාරක සභාවට දෙන්නේ නැහැ. විශ්වාස භංගයේ තිබ්බා. විශ්වාස භංගයේ පැවැත්වුවා. එක්කෝ රිෂාඩ් ඇමතුමා මේකෙන් දින්නා නැත්නම් පරාදු වුණා. මොකද සිද්ධ වෙන්නේ? රටට හිලිවෙනවද කිසිම කාරණාවක්? රට කිසි දෙයක් හිලිවෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ දවසක් දෙකක් හොඳට මරාගනි, එක එක දේවල් කියාගනි, පාර්ලිමේන්තුවේ කෝටි ගණන් මුදල සම්පූර්ණ නාස්ති කරයි. රටටයි ජනතාවටයි මොකද එකෙන් වෙනස් වෙද කියලා කියන්න බෑ. මේ ප්‍රශ්නයට විසඳුමක් උදෙසා මේ තීරීම් කාර්ක සභාවපත් කරාද කියන එක පිළිබඳව අපිට වැටහීමක් නැහැ. රිෂාඩ් ඇමතුමාව බෙදා ගන්න බැරුවත් තව කණ්ඩායමක් ඉන්නවනේ. එතුමාට එහෙම දුරකථනයෙන් කතා කරලා තියෙනවා කියලා කියනවනේ. මේ ප්‍රශ්න යටපත් කරන්න පත් කරපන තේරීම් කාර්ක සභාවක් විදිහට තමයි අපි දකින්නේ. ඒ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කිසිඳු මන්ත්‍රීවරයෙක් මේකට සම්බන්ධ වෙන්න අදහස් කරන්නේ නැහැ. මේ මේ බංකොලොත් වෙච්ච ඒ දේශපාලනේ දැන් නතර කරු මේ රටේ. නතර කරන සැබෑ මිනිසු වෙනුවෙන් වැඩ කොටසක් කරන මිනිසුන්ට ආන හදමු අපි. අන්තවාදීන් හා සාමාන්‍ය මුස්ලිම් ජනතාව හඳුනාගෙන අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අද වෙනකොට 99%ක්ම මේ ත්‍රස්තවාදී සංවිධානවලට ඍජුව සම්බන්ධ වෙච්ච ප්‍රධාන ක්‍රියාකාරීන් අත්අඩංගුවට අරගෙනද. ඒ වගේම තවදුරටත් මේ සඳහා යම් යම් සහයෝගයන් දැක්වූ අය අත්අඩංගුවට ගැනීම සියල්ලම සිදු වෙනවා. ඒ සියලුම දෙනාට නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නියෝග අවශ්‍ය උපදෙස් මේ වෙන විට ලබා දීලා තියෙනවා. ජනාධිපතිතුමා අපිව කැඳවපු හැම අවස්ථාවකදීම අපි කිව්වේ අන්තවාදීන් සහ මුස්ලිම් ජනතාව වෙන් කරගෙන කටයුතු කරන්න. ඒ නිසා තමයි මෙතෙක් අත්අඩංගුවට ගත්තු ප්‍රධාන පෙළේ සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න පුළුවන්කම ලැබුණේ මුස්ලිම් ජනතාවගෙන්ම ලැබුණු තොරතුරු අනුව. රිෂාඩ් බදුද්දීන්ට එරෙහි විශ්වාසබන්. මේවා ඇවිල්ලා මේ ප්‍රශ්නෙට උත්තර නෙමෙයි රිෂාඩ් බදුද්දී හැම ගැහුවා කියලා මේක විසඳෙන්නේ නැහැ. තව කවුරු හරි අල්ලන් හැම ගැහුවා කියලා විසඳෙන්නේ නැහැ. නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්න මොනවද අපි කරන්නේ? පහුගිය කාලේ මට මතකයි පාසල් යවන්න එපා කියලා දිගට කට කතා. බිය වැද්දී. මේව ඇතුලේ වෙන වෙන අර බොරදියේ මාළු බානවා වගේ ගොඩක් සිදුවීම් තියෙනවා. ඇත්ත දත් එකත් ඔත් එහෙම රටේ ආරක්ෂාව අද සහතික කරන්න පුළුවන් උපරිමයෙන් ආරක්ෂකංශ සහතික කරලා තියෙනවා. අපිට දැන් අවශ්‍ය වෙන්නේ මේ රටේ සහරාල පැටවු ගහන එක නවත්තන්න.
ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග සියයක් ගෙන ආවද ඉන් ආණ්ඩුව සෙලවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල මීපාවල පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මේ වගේ රට භයාකර තත්ත්වයකට පත්වෙච්ච වෙලාවට රටේ නායකින්ට විශ්වාස භංග ගෙනල්ලා රට අරාජිකා කරන්න කටයුතු කරන අයට අපි කියනවා නම්බුකාර විදියට දේශපාලනය කරන්න මහත්යෝ ඔයි විශ්වාස භංග 100ක් ගෙනවත් මතක තියන්න එක්සත් ජාතික පක්ෂය නෙවෙයි ඔයයින් සැලෙන්නේ මේ අන්තවාදීන්ගේ යුද්ධය නතර කරන්න මාසෙයි කාලය අපිට ගියේ හැම ළමෙක්ම දැන් පාසලට යනවා හැම රාජ්‍ය සේවකෙකින්ම දැන් කාර්යාලයට යනවා ඒ නිසා රට අඩපණ කරන්න ගනිපු උපක්‍රම ඔක්කොම නැති වෙලා දැන් කළ කියා ගන්න දෙයක් නැතුව දැන් කිසිම දෙයක් නන්නත්තර වෙච්ච වෙලාවක ආයිගෙනල්ල විශ්වාස භංගය යෙදුණා මට ලැජ්ජ මේ ජනතා මිත්‍ර පෙරමු වගේ මන්ත්‍රීවරුන් මේ 6 දිනක් ඉන්න කණ්ඩායමක් විශ්වාස භංගයක් ගෙන මොන කෙංගෙඩියක් කරන්නද කියලා මම අහන්න කැමතියි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතටපත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා අතිතුම් ශ්‍රද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියෝජනය කරමින් රෝමයේ සිට පැමිණි අතිතුම් කාඩිනල් ෆිලෝනි ෆර්ඩිනෑන්ඩ් හිමිපාණන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා. ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති නිවසේදී රෝමයේ සිට පැමිණි කාඩිනල් ෆිලෝනි හිමිපාණන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණේ. කොළඹ අග්‍රාධිගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ද මෙම අවස්ථාවට එක් වුණා. මේ අතර කාඩිනල් ෆිලෝනි හිමිපාණන් පාස්කු ඉරිදා දින එල්ලූ ප්‍රහාරයෙන් විපතට පත් වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා කටුවාපිටිය දේවස්ථානයට අද පැමිණියා. විපතටපත් පිරිස වෙනුවෙන් සමුරු තිලයක් ප්‍රදානය කරමින් උන්වහන්සේ එම ජනතාවගේ සුවදුක් විමසා සිටියා. මේගේ පිරිස භූමදාන කර ඇති දොන් ඩේවිඩ් වත්ත පොදු සුසාන භූමියේ ඉදිකිරීමට යන නව දේවස්ථානය සඳහා මුල්ගල් තැබීමද සිදුවුණේ ෆිලෝනි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ප්‍රහාරයෙන් මේගේ සහ තුවල් ලැබූ පිරිස වෙනුවෙන් හදවතින්ම ශෝක වන බවයි ෆිලෝනි හිමිපාණන් සඳහන් කළේ. පීඩාවටපත් පිරිසට ආශිර්වාදය පුද කරන බවද උන්වහන්සේ කියා සිටියා. මෙම අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අසෝ තුනේ කළු ජූලියෙමින් රට ගිනි තබා විනාශ කර හෝ බලය ලබා ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අපේ රටේ ඔය පුද්ගලයෝ වණනාවක් ඉන්නවා. කතා කරන්න බොහොම දක්ෂ, රඟපාන්න බොහොම දක්ෂ. දැන් පහුගිය දවස්වල මම දැක්ක අමුතුම මාදිලී රඟපෑම්. මේ රඟපෑම් වලින් කරන්නේ මොකක්ද? පස්වන මණ්ඩලයේ චිත්‍රපට නිපදවි. තමන්ට ගැතිකම් කරන කණ්ඩායම් ලව්වලා උත්සාහ දරනවා 83 වගේ කළු ජූලියක් නිර්මාණය කරලා රට විනාශ කරන්න. මුළු රටම විනාශ කිරීම තුලින් ඉක්මනින්ම කොහොමද ජනාධිපති මන්දිරයට අරලිය ගහ මන්දිරයට යන්නේ කොහොමද කියන ඒ සැලැස්ම දියත් කරන ඒ අමුතුම රංගපෑම් අපි දැක්කා. මහනුවර කුණ්ඩසාලේ ගොනවල දකුණු ප්‍රදේශයේ ඉති කෙරුණු ඉසුරු උයන්පුර උදාගම්මානයේ ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 190 ආදර්ශ ගම්මානය මෙයයි. වැයකළ මුදල රුපියල් 111,000. විසිරි නිවාස ණය, විරු සුමිතුරු නිවාස ආතාර, ශිල්ප සභ්‍ය ප්‍රතිලාභ ප්‍රදානීත මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාව තුළ ස්ථිර ඇමරිකානු හමුදා කඳුරක් පිහිටවීමට කිසිදු ගිවිසුමකට එකඟ වී නැති බව ඇමරිකානු තානාපතිනි ඇලේනා ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. මල්ලතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තානාපතිනිය මේ බව කියා සිටියා. අස්කිරි මහා විහාරයේ වෙත පැමිණි ඇමරිකා තානාපතිනිය එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානතුන ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි ශ්‍රී ලංකා ඇමරිකා තානාපති ඇලේනා ටෙප්ලිට්ස් මහත්මිය මල්වතු මහා විහාරයේ වෙත පැමිණියේ. මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට තානාපතිවරිය කටයුතු කළා. මාධ්‍ය හමුවේ අදහස් දක්වෝ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය කියා සිටියේ දෙරට අතර පවත්නා සහයෝගය තුළින් ආරක්ෂාවට ශක්තිමත් අඩිතාලමක් පැටිය ඇති බවයි.
ශ්‍රී ලංකාව සමග අපිට ගිවිසුමක් තියෙනවා. ඒ ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න. පසුගිය රජයන් සමයේ අපි එම ගිවිසුම් වලට එළඹුණා. නමුත් ශ්‍රී ලංකාවේ ස්ථිර ඇමරිකානු කඳවුරක් පිහිටුවීමට කටයුතු කර නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නැහැ. So let me be clear. There is no plan, no agreement, no negotiation underway to have account for the permanent basing of troops in Sri Lanka or have a permanent ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඇමරිකානු හමුදාවට ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට පමණක් අප ගිවිසුමකට එකඟ වී තිබෙනවා. ඒ නිසා අපට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. රටක ආරක්ෂාව වගේම අනෙකුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරගන්න මෙම සහයෝගය ඉතා වැදගත් වෙනවා. අපේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවලින් දෙරටේ ආරක්ෂාව මෙන්ම කලාපීය ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට ඉඩකඩ සැලසෙනවා. තහනම් අමුද්‍රව්‍ය යොදා ආහාර දවටන පොලිතී නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවක් වැටලීමට මධ්‍යම පරිසර අධිකාරිය සමත් වුණා. ඒ පිළිබඳ හා තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනේ. මධ්‍යම පරිසර අධිකාරියට ලැබුණු තොරතුරකට අනුවයි වත්තල හේකිත් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පොලිතී නිෂ්පාදන කර්මාන්ත ශාලාව වටලනු ලැබුවේ. එය පරීක්ෂාවට ලක් කිරීමේදී තහනම් පොලිතීන් කිලෝග්‍රෑම් 3700ක් සොයාගත්තා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක්. මෙම කර්මාන්ත ශාලාව ආහාර දවටන නිෂ්පාදන සඳහා පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති බවද සඳහන්. ත්‍රිවිධ හමුදාවේ සලාක හා අනිකුත් දීමනා වැඩි කිරීමට භණ්ඩාගාර අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ වැඩිවීම ජූලි මාස පළමු වන දා සිට ක්‍රියාත්මක වනු ඇති. ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීන්ට හා සෙසු නිලයන්ට ගෙවනු ලබන දීමනා වැඩි කිරීමට මෙවර අයවැයෙන් තීරණය කෙරුණා. ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය ලබන සඳුදා මාධ්‍ය වෙත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඊට අදාළ පුවත්පත් දැන්වීම් ලබන අඟහරුවාදා පුවත්පත්වල පළ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත්තේ. වයඹ වෙරළ තීරයේ විනාශ වූ කඩුලාන පරිසරයේ යලි නගා සිටුවීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලයේ මෙහෙයවීමෙනුයි වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙන්නේ. කල්පිටිය, සේතපොල, වනාතවිල්ලුව, පුබුදුගම, අබකඳවිල යන ප්‍රදේශවල කඩුලාන පැන 4000ක් රෝපණය කිරීම මේ යටතේ සිදුවනවා. මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානවලට මෙන්ම හුරුළු පාරිසරික උද්‍යානයට ඇතුළු වන සෆාරි රියදුරන් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු සහතික පත්‍රය ජූලි පළමු වනදා සිට අනිවාර්ය කර තිබෙනවා. වනෝද්‍යානවල වාහන තදබදය අවම කිරීම හා සතුන්ට සිදුවන හිරිහැර අවම කර ගැනීම සම්බන්ධයෙන් සෆාරි රියදුරන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක් වෙමින් මින්නේරිය උද්‍යාන භාරකාර බාතිය මඩුගල්ල මහතා මේ බව සඳහන් කළා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk